සමන්තා චක්හවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන්ම නිරාජස්ස සුනන්තු සග්ග මොක්කහදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයංබදංතා නමුටස්සෙ භගවතු අරහතු සබ්්‍ය ධම්මි සුුව පටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ටමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්සෙ භගවතු අරහතුූ, සබ්බ දම්මි සුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුතෙමස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්සෙ භගෙවතු අරහතුූ සබ්බදම්මි සුවප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ. සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ තතාගතස්සෙ සබ්බ්ඥුණෝ. සම්මා සම්බුද්ධස් උතුම්මු භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යදුෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යිවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලුවාර්යන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන ඔතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ, සාධෝ, සාධෝ සද්ධර්මශ්‍රාවක කාරණික ගුණගරුක පින්වත්නි අද දවසේදී අපේ පිින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත්. අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින්. ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවිෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානු ශාසනාවේ පුන්‍යවන්ත දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ කසුන් වික්‍රමරත්න මහත්මා ඉමල්කා කෞුශල්ලයා මහත්මිය රයන් වික්‍රමරත්න පුතුුණුවන් කියනමිනි මේ පිින්වන්ත පිරිස. අපි ඒ පංවතුන්ට මේ උතුම්ම සද්ධර්මාණු ශාසනාව අවසානයේදී, පන්‍යානුමෝදදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා, ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ මොහොතේ බලාපොරොත්තුවන්නේ. අපේ පිංවතුන්ට මතකඇති අපි පසුගිය සතියේ. ලකුන්්ටක බද්ධිය මහරහතන් වහන්සේ මොල්ලික කරගෙන දහම් දේශනාවක් කලා. මංගේකේ විශේෂයම මතක් කලේ සංසාරයේ කරන මේ යම්යම් අකුසල කරම. සසරේ අප අතින් සිදුවෙන යම්යම් අඩුපාඩුකං අපේ සංසාරයට කොයිවිදිියකටද බලපාන්නේ. ඔකට ගත්තු මාතුෘකාව තමයි මේ අන්නයට කරදර කර කර අනිත් කෙනෙකුට හිංසාවෙන විද්‍යයට ජීවත්වීම එක කොයි තරම් අනිුටු විපාක තමන්ට ලැබෙනමදිකෙන කාරණාව. මං හිතුව මේ කාරණාවත් එක්ක තවත් විශේෂ කාරණාවක් අපේ පිංවතුන්ට දේශනා කරලා දෙන්න පුළුවන්නන් ඒ දේශනාව සම්පූර්ණවේ කියලා. ඒ තමයි දැන් එතනද අපේ පින්වතුට මතක් කලීමේ අපේ සමහර කයිංකරණ සමහර හැසිරීම්. මොවිං පිට කරන සමහර වචන හිතිං හිතන සමහර සිතුවිලි තවත් කෙනෙකුට බාධාවක් වෙන ලෙස හැසිරුවොත්. ඒක තමන්ගේ සංසාරයට කොයිවිද්‍යකටද බලපාන්නේ කෙන කාරණාව මං අපපින් උතුටේ මතක් කල්ල දුන්නේ. අදමන් දේශනාව සඳහන් කරනවා තමන්ගේ කයිංකරණ හැසිරීම මොවිං පිට කරන වචන හිතිං හිතන සිතුවිලි මේ අන්්‍යස් ලෝකයාට අ්‍ය සත්‍යයන්ට යහපත පිණිස භාවිතා කළොත්, යහපත් අදහසින් ඒදේවල් පාවිච්චික් කලොත්. ඒතුළින් තමන්ට ලැබෙන ෂ්ට විපා කියමොන වගේ දෙ කියන එක අප පංහතුට දේශනා කරන අදහස් කරගත්තා. මේකට පින්හතුන හොඳම උදාහරණය තමයි අපේ ශක්‍ර දෙබියෝ. අපි මේ ලෝකයාට යහපදදයක් කලොත්. ඒ කරන යහපත් දේ අපට කොයිවිදිියකට ද බලපාන්නේ. ඒ යහපත් දේ, අපේ ජීවිතයට කොයි විදිියකට බලපෑමක් එකතු කරනවද කියනමන්න මේ කොටස අපේ පෙන්වතුන්ට දේශනා කරන්න මංකල්පනා කරා මොකද මේ සභහාාව දහම පිංවතුනි අපේ පින්වතුන් හොඳින් මතකතියාගණ්ඩ යහපත් දේට යහපත් විදියට සාධහර ණිටු කරනවා මේ ස්භාව දහම අයහපත් දේට අයහපත් විදියට ඒත් සාධාරණිටු කරනවා යහපදදේට යහපත් ප්‍රතිඵල දෙනවා, යහපදදට යහපත් ප්‍රතිඵල දෙනවා. එතමයි මේ ස්භහාව දහමි පැවැත්ම ගොඩත් දෙනෙකුට ස්භාව දහමි පැවැත්ම පිළිබඳව හොඳ අවබෝධයක් නේ. වංචාවින්, කපටිකමින් එම නැත්තං අකුසලේ පක්ෂයටමි හිත නැඹුරු කරගෙන. සමහර කෙනෙක් සමහර වෙලාවට පින්වතුන තමන්ගිමි හැසිරීම් රටාව පවත්වාගෙන බලාපොරොත්තිනව යහපද්දයා. ඒක කවදාවත් තමන්ට ලැබෙන් නැතිදයා. සමි යහපද්දේ හරි අවංකව ඉටු කළොත්. අපේ පිහතුන් ආත්මාර්ථය තුළ ගුණදරම වඩාගෙන පරාර්ථය පිණිස කටයුතු කළොත්. පිුතුන් මතකතියා ගණ්ඩ ඒ තුළින් මේ ස්භහාව දහම උබට ඒ කාන්තේම පින්හතුනි සලකනවා මයි එක සහතික වෙන්න පුළුවවා. පිගතුර මේ ශක්‍ර දෙවියෝ නිරන්තරෙන් බුදුරජාණන් වහන්සේ මොනගැහෙෙන් එෙනවා. ඒ ඇවිල්ල භාගතුන් වහන්සේ ඇතික කතා කරලා ඒ ගොඩනැගෙන සමහර දේශ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සලට දේශනා කරනවා. සක්ක ප්ешься සූතරය වගේ දේශනාාවල්. දැ ඔය දේශනාවල් අතරතුර භාගතු වහන්සේ නිතරම මේ ශක්‍රදවියෝගෙන කියල දෙනවා. ශක්‍රදිවියෝගැන නිතරම කියල දෙනවා. දවසක් විශාලා මහනුවර හිටියල් මහල්ලි ිච්චවී කියලා එක ලිච්චවී රජ කෙනෙ. ඔහු කල්පනා කරනවා? මේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියෝ ගැන කියන්නේ හැබෑවටම ශක්‍ර දෙවියෝ දැකළද. ඒම නඇත්තන් සමහර වෙලාවට ශක්‍ර දෙවියෝ වගේ කවුරුහරි දැකලා රැවටිලාද. කන මේ කොකුසත් එක බුදුරජාණන් වහන්සේගෙන් ඉිල්ලමේ කහනවා. ස්වාමිනියෝ වහන්සේ සැබෑවටම ශක්‍රදිවය දකළ තියෙනවමද. රේවිලා භාකි වන්සිකිෙන වූ. මහලි යහනවා? වාමීනි සමහර විට්ටක ඔබවහන්සේ ඔය දකින්න ඇතේ ශක්‍රදිවී වෙන්න බෑ. මොද ශක්‍ර දෙවියෝ කියල කියන්නේ දකින්න පුළුවන් පහසු කෙනෙක් නෙමි. එරේවෙලාවේ බුදුරජාණන් වහන්සේ මහලි ලි්චිවිට කියනොහෙම. මහලි මම ශක්‍ර දෙවියෝත් දන්නවා. කවුරුහර කෙනෙක් ශක්‍ර දෙවියෙක් වෙන්න කොහොමද කියලත් මන්දන්නවා. ඒ ශක්‍ර දෙවියෙක් වෙන්න? මේ ලෝකයේ පිරියයුතු කුසල් දහම් මොනවද කියනෙ එකත් මන් දන්නවා. දන්න තැඟහගන්නකු. මනුෂ්‍යලෝකයේ ය ශක්‍රදිවියෝ කලින් හිටියම් මග කියල මානවකයෙක් වෙලා මහලිනුඹ දන්නවදේ නිසා ඔය ශක්‍ර දෙවියන්ට මගවා කියලා නමකින් ආමන්ත්‍රණය කරනවා. ඒ විතරක් නෙවිය ඔහු නගරයක් ගමක් පාසා ධනශාලාවල් හදල දන් දුන්නා. එනිසා ඔහොට මේ පුරරිින්ද කිය නමක මන්ත්‍රණය කරනවා ධානශාලාවල් හදල දන්දුන් නිසා පොරින් දද කියනවා. මහලි එහි විතරක් නෙවෙයි මේ ශක්ත්‍රදිවියෝයේ ධානශාලාවල් වල දන් දෙනකොට මේ මනාකොට සකසල දන්දීල තියෙනවා අපි අපේ පින්හතුටට නිතරම ධර්ම දේශනාවන් වලද මතක් කරනවන මේ සක්කසල්ල කරන පෝජාවල් පිළිබඳව ආ මෙහෙම සකසලා දන්දීලතියෙනවා සැකසීම කියන එක පින්හොත්තුනි ඉතාම වටින කාරණාව. අන්නෙහෙම සකසල දන්ඳුන්නු නිසා මහලී ය ශක්ක්‍ර දෙවියන්ට කතා කරනේ සක්ක කියන නාමී සක්ක කියන නාමේ ආමන්ත්‍රණය කරන්නේ සකසල දන්දුුරු නිසා ඒවිතරක් නෙවෙී මනුෂ්‍යලෝක ඉන්නකාල්ලි විශාල ආවාසයක් හදල දන්දීල තියෙනවා එනිසා වාසවා කියල නමකිනුත්තා මන්ත්‍රනය කරනවා. ඒවගේම තමයි මොහොතක් තුළද කරුණු දාහක් වටහා ගන්න පුළුවන් මහ ප්‍රඥාවක් තියෙනවා එන් සහොට්ට කෙනව සහස්සක්ක කියලා. සුජහතා කියලා අසුර කණ්්‍යාවයක් තමන්ගේ භහරියාව කරගත්තු නිසා සුජම්පතිී කියෙන නමකින් ආමන්ත්‍රණය කරනවා. මහලි මනුෂ්‍යලෝක ඉන්න කාලේ ඔයි ශක්‍රදිවියෝ. මිනි මේේ සප්ත වෘරුත පද රැක්කා දිවිතියෙන තුරාවට දෙමෝපියු රැකවලා ගත්තා. වැඩිහිටියන්ට ගරු කලා ගුරුවරුන්ට ගරු කළා නුදු වචනවලින් හැම වෙලාවකම කතා කලාා එකනිකා සමග එකනිකාගේ කේලංකය කිය ගියනේ එවගේම තමයි මේ තන්හාාව දුරු කරල දන්දුන්නා එවගේම තමයි හැම වෙලාවකම සත්‍ය ප්‍රකාශ කලාා එවිතරක් නෙවෙ කිසිම කරුණක් නිසා ඔත්දේශය හටගත්තිනේ කෙනනක් කිපිලා එකකිපිච්ච කාරණාවලුත්ක ගැටුන්නේ හ මිනිම සප් ෘ්ත පපද රැකපනි සා තමයි ඔහු ශක්‍ර දෙවියෝ වෙලා අද තෞති සාධීවිල්ලෝකයා අධිපති වෙලාඉන්නේ. දැම්ම කොටස ඇවෙන් පසද මහලේ ලිච්චවීට හරි ආසාාවක් ඇතිවුණා මේ ශක්‍රදීවියන්ගේ කතාාවහගන්න. තිබුදුරජාන් වහන්සැට කියෙන සාමීනි මාමේ තොරතුරු කිසිවක් මීට කලින් දැනගෙන හිටයනේ. ස්වාමීනි මටනුකම්පා කරලා ඒ ශක්‍රදිවියන්ගේ කතාව පිළිබඳ. මට දේශනාවක් කරන සේක්වා කියල ආරාධනාවක් කලා. ඔහුගේ ආරාධනාවෙන් භාගතුන් වහන්සේ ඔහුටේ කතාව කියනවා. මහලී පෙර මගද රටේ මචල කියල ගමක් තිබුණා. මෙ ගමීහිට මඟ කියලක තරුණ පුරුෂයක් මෙ තරුණයගේ ළඟ තිබුණා විශේෂ පුරුද්දක් ඒ තමයි ඔහු යම්කිසි තැනක යම් රාජකාරියකට ගියොත් කො ඇරි තැනක වැඩක් කරන්න ගියොත් ඒ වැඩකරන තැන ඉස්සර වෙලාමුහු කරන්නේ ඒ තැන කකොලෙෙන් පොඩි කොටසත් සුද්ධ කරලා වාඩිවෙන තැන කදාගන්නවා.මික තමයි ඔහුගේ කාර් භාරය. එක දවසක් ඔහු එක තැනක වැඩ කරන්න ගියාම අ ඔහුවිට තියන පුරුද්ධට එක තැන කොන්නු සුද්ධ කර ගත්තා වෙලිලාගේපු කෝල ටිකයින් කරලා එතන තිබිජ තනකොලාදී දේවල් ගලවලඋ වාඩිවෙන තැන කදාගත්තා. ඔය තැන වාඩිමන තැන හදාගත්තුක මංික මනුස්සේක වෙල ඔතුන වාඩි වුණා. ඉඩවස මගමානව කියයා හුත්තක ඩු කර හිටියන්නේේ. අද කාලෙනං බලනකොපින්උතුරිමේ දුරුවල මිනිස්සුන්ගේ ලක්‍ෂණයයයි ප්‍රඥ්‍යාවන්ත, මිනිස්සුන්ගේ ලක්ෂණය අතර දෙෙන වෙනස. ප්‍රඥ්‍යාවන්ත මිනිස්සු කිසිම කාරණාවක් එක ගැටෙන්නේ. ඒ හැම කාරණාවක්දිහාම උපේක්ෂක වෙනවා. ප්‍රඥාවන්තයෝ. නමු දුස්ප්‍රාඥාය, හැම කාරණාවත් එකම ගැටිනවා. හැම කාරණාවක් එකම රන්ඩු කරගන්නවා. අපේ මේ කාල තිං කොච්චර දුරුවල දෙ කෙළ කියනවවා. දටත් පින්වතුන මහර තැන්තියෙනවන හැමදාම සිිල්ගන්න තැනට රඩු කරන මං හැමදාම සිිල්ගත්තිම තනයි කියලා එතැන කෞරු හරිකිෙනෙක්කෙ වෙල වාඩු නාමි ඒතැනට පින්වතු රඩු කරගන්න අදත්තින්නවා මං හැමදාම බෝධි පූජාව තියන්න ඔතන වාඩිවෙලා ඒතන මටයි අයිතී කියල ර්ඩු කරගන්න යදත්තින්නවා මං හැමදාම බනාහ්‍යම මෙතන වාඩිවෙලා ඒතැන මටයි යයිතී කියලා රණ්ඩු කරගන්න අදත්තින්නවා බඩි දරුවල මිනිස්සු අතර තියන වෙනස නමුත් මේ ප්‍රඥාවන්තියහම ගැටින්නේ. ධර්මය පවතෙන කාලෙක අපි පින්වත්තුම් හිතල බලන්නොකති කොච්චර දුරුවලද කියලා. මගමානක කිය ගැටුන් ඇතුව හොළේ වෙන තැක් සුද්ද කරගත්තා. අපි පින්හතුන් මගමානවකගේ කතාව හරි අවබෝධීන් අහගෙන ඉන්න ම කහාගෙන ඉඳලා ඔබ යහපත් දෙයක් කරන්න පුොරුදු වෙන්න ඔබට හිතට වීරයේ වී යහ පද්දී කොහොමදීඉදිරට කරගෙනන්න ඕන කියලා මට ඒ කාරණාවත්තක හරී පැහැදීම කඇතිවෙච්ච චරිතයත් තමයි මේ මගමානවකික කතාව. මේ යහපත්්දයට සභහාවදහම සලකන විදිිය යහපත් හැසරීමට මේකි ගොඩා කරුණු තියනව විස්තර කරන්න මගේ අතර කාරණා අතරත්තුර ඒ කාරණාපිපින් ඔතට විස්තර කල දෙන්න. ද මඟගමානක වෙනතැක් සුද්දකරගත් ඉතනැත්තෙවෙෙන කෙනෙක්වාඩව. ට පද තැනක් සුද්ද කරගත තිනෙ ැවල කෙනෙක් වාඩය වුණන. අන්දිීවට සුද්ධ කරගෙන සුද්දරගෙන යනකොට මුළු වැඩ බිම දන්නතු සුද්ද කරල්ලා. දැංඕක දැක්කයි පසදදි මගමානවකට පුදුමාකාර සතුටක්කිතටආාව. අර සුද්ධ කරපු භූමිය දිහා බල. ඕ එතැම් පටන් නොනවති මච්චල කියන ගමී මංමාවත් ඇලදොළවල් වැැව්පොක්කුණු ලිින්ං මේ සියල්ල පිින්වතුන තනය සුද්ධ කරනටන් ගත්තා. ඕහ ඒටික සුද්ධ කරගෙන සුද්දධකරගෙන යනකොට දවසක්ක කෙනෙක් ඇවිල් ලහනවා මිත්‍රය මොකද කරන්නේ. කියන මම් මේ දෙව්ලවට යන්නම් පාරක් හදනව කිවා. ඉතින් අරයාලුවත් කිවේ නම් මටත් උපකාරයක් සලසාගන්න ඉතාම වටිනම කියලා මමත් නුඹට උපකාර කරන්නන් කියල හුත්තර කරන කටියයුතුල්ට උදව් කරා. ඊළඟට පිවතුනනි. හදවක්නට තව කෙ ෙල්ල හනවා මොනවද කරන්නේ. එතකොට ඔහුත් කියනවා අපි මෙහෙම කටයුත්තක් කරනවා ඕත්යෝ මමත්තු දව කරන්න. දෙගුණන තුන් දෙනෑ. ඔහු මොහොම පින්වතුනමි පිරිසට එකට එකතු වනා කණ්ඩායමේ තිස්තුන් දෙන. තිිස්තුන් දෙන එකට එකතු වනා. දැම්මේ තිස්තුන් දෙනත් එක්ක අර මංමාාවත් ඇැල්ල දොළවල් වැැව්පොකුණු ලිං මේක් කෝම සුද්ධ කරගෙන සුද්ධ කරගෙන ගියා. ඔය ගමට හිටියා පින්වොතන මේ රජයෙන් පත්කරපු රාජ්‍ය නිලධාරී රටිරයිතුම පත් කරපු රාජ්‍ය නිලධාරී. යමාත්‍ය තුමා මේ තරුණ පිරිසගිමේ වැඩදිහා බලබල හිටියා. එක දවසක් ඔන්න අමාත්‍යවරය තරුණ පිරිසගින් තමන්ගේ කටයුත්තක් කරගන්න වැඩක් බාර දුන්න ඒ බාරදුන වැඩේ තමයි කැලේට ගිහිල්ල සතෙක් මරංගන්න තමන් වෙනුව. මගමාානවකය කියනවා අමාත්‍යතුන අපි ප්‍රාණගාත කරන්නයි නෙවී. අපට සත්තු මරන්න බෑ. එනිසාපියෝකට කැමිති නෑ කිරවා. ඔකට දැන් කේන්තිගේ අමාත්‍යතුමාට අමාත්්‍යතුමා රජතුමාට ගිහිල බොරු කියලමක් කියනවා ආන්න මහරජ ඔබතුමාගේ රාජ්‍යයට විරුද්ධව මිනි මෙිහෙම මංකොල්ලකාරයෝ පිරිසක් කැරැල්ලක් සංවිධානය කරනවා. දැම්ම මේික නසල දැම්මි නැතිවුණුත්. ඔබතුමාගේ රාජයටට ලොකූ බලපෑමක් කරන්න පුළුවන්. බලන පිහතිරි මේවා කොයිතරැන් ගැලපීමක් තියනවද කියලා. රජතුමත් මොකදකලී තමන්ට බොහොම විශ්වාසවන්ත පුද්ගලය අමාතතුමා නිසා ඔහුගේ කතා විතරක් පිළි අරගෙන අර තිස්තුන් දෙනාව මාලිගාවට ගෙන්න්නවලා වදකයට බාර දුන්නා ඇතුන් ලබා පාගන්න කියලා. ආගල මරන්න. ම තිස්තුන්දිනාව අරගෙන යන දවසි මෙ මගමානවකට ඉන්නවා බිරිින්දෑවරු තුන්දෙන. සුදම්ම චිත්‍රා, නන්දා සුජාතා කියලා ඉන්නවා බිරිින්දෑවරු හතරදිනි. දැන් ඒ හතරදිනා මගමානවක අරගෙන යනව දිහාදයකළ සතුට වෙනවා. ඒ සතුටු වෙන්නේ ඔවුන් අ සමාජයේ හැම කටයුත්තක්ම කරනවා හැයි ගෙවල්දරුල්ල වැඩ කටයුතු කරන්නේ. තමන්ගේ කටුතුවලට උදවපකාර කරන්නේි නෑ. ඉතිං ඒනි සෞු හිතුව හොඳයිරජතුමා හරි දඩුවමක් කරන එක වටිනව කියලා ඉදිහාබල සතුටුණා. හිතිංවත් එකට විරෝධයක් දැක්වෙන. ති්‍ර රයිතුමා අර පිරිස වරගෙන ගිහිල්ලා වද කැට බාරදුන්නම වදකයා ඒ පිරිස වරගෙන ගිහිල්ලා. බෙල්ල ළඟට එනකාම් පොල්ලොයට බස්සල දැන් ඇතා ලබා පාගවන්න හැදවා. මගමාානවකයා අර තිස්තුන් දෙනාට කියන මිත්‍රවරනි. අපි කළේ යහපද්දයා අපි කරපු යහපද්දයකර යහපත් අදහසකි එදන් අපි හැම දෙනාම ඒ ගුණධරමියයට හානියක් කරගන්න නැතුව අප මෛත්‍රී කරමු දෙන් රජතුමාටයි අර ගම්ප්‍රධහනටයි ඇතාටයි මේ පිරිස කළේ මෛත්‍රී කරන පටන් ගත්තා. ඒ මෛත්‍රී යානු භාාවයි අර ඇත්තලේ හිට පැතාට ඒ ඇත්තලෙන් එලියට එන පය උඩට ෝස වන්න බැරි වුණනා යතා ්‍යයානු භාාවේ ආරංචුඩාම රයිතුමාට රයිතුමා කල්පනා කර මෙතන මොකක්කරි මට නොවැටහෙන දෙයක් ඇති. මේික විමසන්නෝන කෙල් රයිතුමා මගමානම ළඟට ඇවිල්ල හනවා. ඇයි උඹලා මගේ රාජ්‍යයට මෙහෙම කරදර කරන්නේ. මේ රටත් දුඹලගෙන නුඹල කැමතිනද මේ රට දියුණ වෙනමට ඇයි මෙහෙම නුඹලා මේ රාජයට විරුද්ධ මෙහෙම කරලි හදන්න කියලා රයිතුම විිමසවා. මගභමානයකය කෙන මහරජ ඔබුතුමයින අපිත්තක වැරදි අදහසකි. තුමාට තිීන අපි පිළිබඳ වැරදි අවබෝධයක් මහරජ අපි කිසි විල්ලෙසකින්වත් ඔබතුමාගේ රාජ්‍යයට ද්‍රෝහිකමක් කරේනේ අපි අපි ගමී කළේ මි මිහිෙම වැඩ කියලා කරපු වැඩ ටික කිව්වා ඒවිතරක් නෙමී මහරජ අපි අපි ගමී හැම දිලාවකම ම මිනිසුන්ට යහ පද්ද අපි කළේ අපි අකුසල් කරනේ නමුත් මහරජක දවසක් යි ගම් ප්‍රධානනි අපට ටැවිල මිනි මිහිම කටයඋත්තක් කිව. මහරජ අපි කිසිල්ලෙසකීමත් ප්‍රාණගාත කරනයි නෙවී. එනිසා අපිට අපිඒකට විරුද්ධනාාම ගම් ප්‍රධහන අපිත්ත කමනාපනා. අන්නේ තරහ පිරිමහ ගන්නයි. මහරජ ඔබතුමාට ඔයි විදියට අපි පිළිබඳව බොරු කියල්ලම් බස් කියලා අපට මෙහෙම දඩුවමක් දෙන්න පාර හැදවේ කියලා මගමානවකය කිව්වා. එතවටමයි රැයිතුමා දැනගතම පිරිසගිමේ කාරය භාරයමකද්ද කියලා. වහම නිලධාර ලව වුන්න එතිනනි මුදවලා. ලිගාවවට අරගෙන ගිහිල්ල. සිදූ දෝෂයට රජතුමා සමාවරගෙන ්‍රයිතුමායි පිරිසට කෝටි ගණනක් ධනයක් එක් ඇතෙක් තෑගි කලා කෝටි ගණනක් ධනයක් එක් ඇතික් තෑගි කලා උු බලන පින්හොත දෙැමංකීමක් එකයි මේ කතාවේ බොහොම විශේෂ තැන්කීපයක් තියනවා කියලා බලන පින්හතටදැමි මගමානව කියට දැඟුණු කෝටිගානක් දනී ලැබුණ ඇතකුත් ලැබුණ. බලාපොරොත්තු ච දෙයක් නිවෙනිි ලැබුණි මේ ලැබුණ මගමානවකයට බලාපපුරොත්තු වෙච්ච නොී බලාපොරොත්තු නොවිච්ච ලාබයක් මේ ලැබුණේ. ඇත්තටම බලන්න පින්වතුන මේ මගමානවකයට මෙිහෙම ලාභයක් ලැබෙන්න ඒ පාරහැදුනි කොතනින්ද. පාරහැදුනි කරදරයකි. මගමානවකයට මිතරම් මහලාබයක් ලැබෙන පාරහැදුනි කරදරයකි. න් මොනව කරන්න ගිහිල්ලද? යහ පද්ධයක් කරන්න ගිහිල්ලා. දැුණ ගම්ප්‍රධහනය රජතුමාට බොරු කේලමක් කියලා. රජතුමාගේ හිතා පහදවල මොවුන්ට ලොකු හානියක් කරන්න ඕ පාරහැදවා. දැ මේ රජතුමාගේ ර නිලධාරීන්නේ රජ පුරුෂෝත්තියක මාලිගකාවට යන්න වුනාා ඉළඟට නඩුව විමසන්න වනාා රයිතුමා රාජපුරුෂයන් ලවා මේ පිරිසව පොල්ොයටට බැස්සෙව්වා දැ ඔය කාාල සීමාව තුළම දැම මේ පිරිසට ලැබුණ ලොකු දුකක්නෙ. දැන් බලන්න පංවතුනේ මට අපේ පංහතුට කියාගන්න ඕන්නකමතිනෙ විශේෂ කාරණාමිණමේකයි. නමුත් ඔය දුකින් පස්සෙදී මගමානවකට මොකද ලැබුණේ කෝටිගානක් ධනයක් එක ඇතික් ලැබුණ. දැන්ගේ ඒ මහා ලාබේ ලැබුණේ කරදරයක් තුළින් ඇතිකරගතු පාරක ගිහිල්ලා. මහා කරදරයක් එක්ක ආපු පාරකින් තමයි, ලා ලැබුණේ. මමි දේශනාව ආරම්භේදීම අපි පිහොට මතක් කරන. මේ යහපත් දේකරන පිරිසට ස්භහවදහම මේ කාන්තේෙන්ම සලකනවා. එක සත්‍යයි. හැබයි ඒක කවද සලකනවද කියන එක පිළිබඳව ඒ කාන්තෙම කියන්න බෑ. නමුත් පිහතුනේ අපි හරියට යහපත්්දේ කළොත්. ඒ යහපත්දේයට පංහොතුනේ ඒ කාන්තේම මේ ස්භාවදහම සලකනවා මයි එක පින්වතුනි ධර්මතාාවයක් හැබැ මේකට තියනුුණු ලොකු ශ්‍රද්ධහවා. මෙ මගමානවකගේ කතාාවම් මෙතන්ට උදාහරණයට ගත්තේකයි මගමානවකයා යහපත් වැඩ කලා ඊළඟට යහපත් වැඩේ කරගෙන එනකුට බාධාවක්කාවා. මගමානවකයාගේ ගුණධරමය නැතිකරගත්තද අපි මේ යහපද්ධයක් කරන්න ගී හයිතුමා අපි පිළිබඳ වැරදි අවබෝධයක් ඇතිකරගෙන ඒ මේ කියලා ගමුලා දෑනියඇත්තික රඩුරගන්න ගියත් නෑ රජතුමත්තික රන්ඩු කරගන්න ගියත්නෑ. එතනට ගිහිල්ලක් තමන් ජීවිතයේ මරණයට පත්තින්න මොහොතිදි වුණත් අන්තිමු මොහොතිදිවත් පින්හොතුන බලන්න තමන්ගේ ගුණධරමයට හානිකරගත්තිනයෑනෙ. තමන්ගේ ගුණධර්මයට අල්පහානියක්වත් කරගත්තිනේ මට හිතෙනෙ වෙලාවකට ඔය යහපත් වැඩ කරන උදවියට සමහර වෙලාවට නොයෙක් කරදරේනෙම ඇත්තම දගල පරික්ෂා කරල බලන්න වෙන්න ඇති කියලායි. මටමක හිතන සිතු ඉල්ලක්ම කියන්නේ සමහල ධර්මයත්තයක ගත්තති නොගලපෙන කාරණාවකොත් වෙන්න පුළුවන්. න් මට හිතනවාමි ස්භහවදහම ඒ පුද්ගලයාටේ කරදරේ දිල පරික්ෂා කරණ වෙන්න පුළුවන් කියලා. සබ්දහ කොහොමද තියෙන්නේ. සිල් කොහොමද තියෙන්නේ. ප්‍රඥාව කොයි මට්ටමකට තියෙනවද. මටහිතුනෝ පරික්ෂා කරණ වෙන්නති කියලා. මොකද අ පරෝසමල් යහනාවක් මතින් යනට වඩා. කටු පදුරක් මතින් යනකොට ඒ දැනෙන බේදනා වැඩීනි මටහිතන අන්නෙහෙම පරික්ෂා කරලා බල්ලා සභාවදහම සල කනව කියලා මටහිතයෙන්නේෙ. අපට සමාජ ඕනතරඟහම ක තාහල තියෙනවන සමහර උදවිය තාම් හොඳ ජීවිත ගත කරනවා. ඒ ඉතාම හො ජීවිත ගත කරන කකොට ඒ ිනිසුට හරීට කරදර නමුත් යම් දවසක සභහාව දහමෙන් ඒ මිනිසුන්ට විශාල ලාබයක් ලබල දෙනවා. දියුණුවෙන විශාල පාරක් කදල දෙනවා. හ ඔන්න ඔත්තනැදි පරිස්සං වෙනෝන ඊලංඟ කාරණනාව තමයි. ස්භහව දහමින් පිංනොතුනී එහෙමල්ලොකු ලාබයක් ලැබුනම ඒ ලැබිච්ච මොහෝතේෙත් ගුණධර්ම රැකගෙනස් සරහට යනේ එක. දන්දිදී ගියානං තමන්ට විශාල් ලාබයක් ලැබිචතන දෙන දාන තවටිකක් වැඩි කරගන්න ඕනෑ. තමන් දෙන දාන තවටිකක් වැඩි කරගන්න ඕනෑ . යම් කිසි යහපද්‍යයක් කරගෙන ගියානං ඒ ලැබිච්ච ලාබෙන් ඒ යහපත තවටිකක් වැඩි කරගන්න ඕනෑ මෙිනි මේක පින් ඔතුනි අත්ති විශේෂ කාරණාවක් අවබෝධ කරගන්න. එනිසා පින් ඔතුනි කවදාවත්. ඔබේ ජීවිතයටන අභියෝග ප්‍රශ්ණහමුව කරදර හමුවේ කිසි ලෙසකින්වත් තමන්ගේ තියෙන ගුණයට හානි කරගන්න පා. රකින සීලියයට වෙන්න පුළුවන්, ඔබ කරන යහපත් වැඩේට වෙන්න පුළුවන් එකට හානි කරගන්න පා. ඔබ යම් කිසි ප්‍රතිපදාවක ජීවත් වෙන මනං ඒ ප්‍රතිපදාව පින්හොතුන කිසිම කාරණාවක් නිසා බිඳගන්නි නැතුව අකණ්ඩව දවසින් දවස ඒ ප්‍රතිපදාව පින්හොතනි දියුණු කරගන්න. එම ප්‍රතිපදාවක් කියල කිව්වම ඒ ප්‍රතිපදාව භාග්‍යෝතුන් වහන්සේ අනුමතකරපු ප්‍රතිපදාවක් වෙන්න ඕෝන. මොකද සමහරායිඉන්නවා යම් ප්‍රතිපත්ති වල ඉන්නවා හැබැයි? භා්‍යතු වහසේ අනුමතකර පප්‍රතිපති නම උදාහරණයක් ගත්තු අපිේතුමුන්න කෙනෙක් මි්‍යාදුෂ්ික දෙවියෙක් වදිදමා. දෙැමි මිත්‍ය දුෘෂ්ටික දෙවිය වදින කෙනා පිවතුන ඔහු හිතනව මම හොඳ දෙයක් කරනවා කියලා. මිත්‍යා දුෘෂ්ටික දෙවියකට හැමදාම පහණත් තියෙනවා. එමනැත්තම් මිත්‍ය දුෂ්ටික දෙවගේ දේවාලකට මාසකට සැරයක් අවරුද්ධකර සැරයක් යනවා. හිතන හොඳ දෙයක් කරනවා කියලා. හැබයි ඒක යහපදධයක් නෙවී. යහපත් ප්‍රතිපත්තියක් නෙවෙයි. තමන්තුළ බලන්න ඕන තමන් රකින ගුණධරමිය බුදුරජාණන් වහන්සේ අනුමත කරපු ගුණ ධර්රම අත්ද. මේක භාගතුන් වහන්සේ වදාළ ගුණධර්මිය අදද. ඒවා ගත්තම පින්වතුනි කොත්තිකුත්නම් ඒවගේ ගුණධර්ම යෙනවද. කෙනෙක් බුදුරජාණන් වහන්සේට වදිින වෙන්න පුළුව. එහැම දාම භාගතුන් වහන්සේට බුද්ධ වන්දනාව කරනවා. අපි ඉන්දිිතරම කියල තියෙනවා පැංවීදුරුව පූජ කල් හ කිරිවීදුරුවක් හරි පූජ කල් හෝ අඩුම තරම ලුවන්කමත් තියවනං හොඳට ජීවමාන සංඥාවෙන් ධානයක් සෝදානම් කරලා හෝ එහෙම පූජා කරන වෙන්න පුළුවන්. එහෙම දෙයක් කරලා අපේ පිංහතුන් අන්නේ ගුණධර්මිදියුණු කරගන්න වෙන්න පුළුව. එහමන් නැත්තම් කෙනෙක් සිිල්පදරකිනො වෙන්න පුළුවන් සහරකෙනනි සිිල්පදිීගි කකරක් පහහින්වේ කක්රක්කින වෙන්න පුළුව එමන තම් පහමරක්කිනොවෙන්න පුළුවවා මෙිනි මේවට තමයි උසස් ගුණධර්ම කියල කියන්නේ. එතකොට අපේ පිංහතුන් අන්න ඒ උසස් ගුණධර්ම, ඉස්සීම බාධාවක් කමුුව පින්වතුනි නැති කරගන්න එපා. මොන කරදරයාවත් මොන බාධාවාවත් අඩුම තරමේ ඒ කියන උසස් ගුණධරමයට කරදරයක් කාවත් බාධාවක්කාවා. ඒත් ඒ ගුණධර්මයට හානිකරගන්න එපා. කන්න නැතිවෙන්න පුළුවන් බොන්න නැති වෙන්න පුළන් තමන් ටින්න තැක් නැතිවෙන්න පුුවන් රැකිරක්ෂාහිම වෙන්න පුළුවන් ඒත් පින්වතනි තමන්ගේ ගුණධරමයට හානිකරගන්න එපා. හිතේ දැඩ්ඩි විශ්වාසකින් පින්වතුනි තමන්ගේ ගුණධරමය පිළිබඳවින් හැබැයි ගුණධරමිය භාගතුන්හසේ දේශනා කරපු වදාළ ගුණධර්මයෙක් වෙන්න ඕන. අන්නේ ගුණධරමය පංවතුන අපේ පිංවතුන් දියුණුකරගෙන වඩාගෙන යන්න මං එකැකිවේ සභාව දහම පින්වොතුනි කවධහරි දවසක ඒ ගුණධරමයට ඔබට සාධාරණයක් කිටු කරනවා. ඒ ගුණධර්රමයට ඔබට සාධාරණයක් කිෙටු කරනවා සමහර වෙලාවට ජීවිතයට එන කරදරයක් තුළින් යන ගමනක් වෙන්න පුළවා. දැ මගමානවකයට මේ කරදරේ අවසාන කෙලවරදිහා දැක්කම ැ කරදර එන කාලේ යම් සිතධවුලක්ති නැති නැතිවෙන්නත් ඇති සමාර විට කෝකූඋන්නත් ානක කරදරය නිමාවට පත්තෙන් අවසාන කෙළබටාවම පසිදී හිතෙන් ඇැ්ද ඒ කරදරයාපික හොඳයි කියලා. එදාර ගම්මුලා දැනයා රජුට තමන් පිළිබඳව කියලා තියෙන මේ කතාව හොඳයි කෙ හිතෙන් ඇද. බන ඒ කරදරය තුළින් තමයි ඒ ලාබයටගේ. ඒවගේ තමයි සමහර වෙලාවට පින්වතුන් අපේ ජීවිතවලට එන සමහරර් ප්‍රශ්න තියනවා සමහර අභියෝග තියෙනවා, ඒ කරදරවල ඒ අභියෝගවල අන්තිම කෙලවර සහරලාට අපට හිතාගන්නබෙරි මහන්නි ධදානයක් පහළ කරලලා දෙනව වගේ තමයික නිමාවට වවෙට පත්වෙෙන්නේ. ඇැවේ මතකතියාගණ්ඩ ඒ කොයි තැනක දිවත් පින් ඔතුනේ තමන්ග ගුණියට හානි කරගන්නි පා. ප්‍රශ්නියාවත් මොන කරදරයාවත් ගුණියට හානි කරගන්න එපා. අද කාලෙ බලන්න ගොඩා කටිනො මේේවා විශේෂම මේ සමාජයට තරුණ සමාජයට වැඩිහිටි සමාජයට මෙහැම දෙනෙකුටම මේ කාරණාව මංහිතනවා ගොඩා ප්‍රයෝජනවත්වෙයි කියලා එනිසාෑම මේ කාරණාව මොහොතක් වැඩිපුර විස්තර කරලා අපේ පිගුත්තට කියල දුන්නේ ඔබේ ජීවිතය තුළ ඒ රක්කින යම් ගුණ ධර්මයක් තියෙන වනගේ කරැකගෙනයන්න. හවධහරි දවසක ඒ ගුණ ධර්රමයට සසාධහර නැක්කිට වෙනවා. තැන් ප්‍රඥාවන්තයක් නිසා මගමානවක අමුකද කලින් මේ කොටසත් ඉතාම වැදක කෝටිගානක් දනී ලැබුණ ඇතික උත් ලැබුණ දෙැම මේ ධනයාර්ගෙන මොකද කලි. දෙැන් අපිට ඔයි කලා ඇති දෙැගමට සේවේ කලා ඇති ැ අපට අමක් කරගන්න නේකෙල් නින් සැපවිදින ගනේ. ඕ නේකිරුත් මොකද කලි. ඒකිනුත් තවතව පින් කලා. අන බලන්න දැ. සභාව දහම යම් දවසක ඔබට යම් අවස්ථාවත් දෙන්න පුළුව. ගුණ ධර්ම රැකගෙන යන කෙනාට යම් අවස්ථාවත් දෙන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාව ප්‍රියෝජිනයට අරගෙන තව ඉස්සරහටයන්න ඕන ගොඩක් දිනිගිළඟ තියෙන දුරුවලකම තමයිු ොතන ඒ අවස්ථාවක් ලැබුනම කරන්නේ ඒ අවස්ථාව අවභාවිතා කරලා ඉන්න තැනිින් පින් ඔතුනි හිටියදත්වඩා පහත් වැනකට වැටෙනවා. ගුණ ධරම නැත්තටම නැතිකර ගන සමහර වෙලාවට. අර කලින් ගුණදරම පටන්ගන්න කලින් හිටපු කාලිටත් වඩා පිවතුනි ඉතාම පහත් තැනකට සමහරලාට වැටිෙනවා. එතකුටත් පිංවතුනි ඉතාම සුළු කාලයක් තුළ ඔහු පිරිහිලා යනවා ලොකුලාබයක් ලැබුනට සමහරලාට ලොකු ගමන් මාර්ගයක් පෑදුනාට ඉතාම කෙටිකාලයක් තුළ පිරිහිලා යනවා. එනිසා තමන්ට ලැබෙන ලාබයින් ඊළඟට බලන්න ඕන මේ ගුණධරමටික රැකගෙන තවත් ඉස්සරහටයන්නේ කොහොමද ඊට පස්සෙද මගමානව කියයා දැන් අ ලැබිච්ච ධනීෙන් තිස්තුන් දෙනාටම ලැබිච්ච ධනී එකට එකතු වෙලා කතිකා කරගත්තා අපි සිවමං හන්දිියක මහජනයාගේ ප්‍රයෝජනය පිණ සම්බලමක් හදමු එක දක්ෂ වඩුවෙක් තෝරගෙන දැන්වන තීරණය කළ අම්බලමක් හදනක තැනක. ැ ොන්ග හිත ොඩි තරක්තියනවා එකනේ තරහක්ගැන යම් සිද්‍යවුලත්තියෙනවා මගමනවකඇගේ බිරිදෑවරු පිළිබඳව. ගැන බිරිදෑවරු පිළිබඳව සිත්තවුලත්තියෙන්නේ එදා තමන්ව අරගෙන යනකොට ඕන්ගි හිතේ පුංචි අකමැත්වක්ත් නොයිපදිච්ච නිසා. ඒනිසා මගමානවක මොකද කළේ අම්බල මහදන පින්කමට බිරිින්දෑවුරු සම්බන්ධ කර ගත්තිනේ. තිස්තුන් දෙනාගේ ධනී විතර මිකට එකතු කර ගත්තිේ. ඇ දවසක්ම? සුදම්ම කල්පනා කරනවා මිහිෙම ගියෝොත් ස්වාමිය විතරයි පින්කරගෙන අපට පින් ගමක් කරගන අවස්ථාවක් ලැබින්නේ. එ අතරඉදිනාම දන්නවා අපේ ස්වාමියය මෙිෙම අදහස ඉන්නව කියලා නමුත් ප්‍රඥාවන්ත මිනිස්සුන එනිසා සුදම්ම කල්පනාකාර මෙිහිමිහිටියො අපට පිනද්ධහමක් කරගඩ ලබිනෑ කියලා සුදම්ම ගිහිල්ලා අම්බල මහදන වඩුවට අල්ල සද්දිල කිවවා නොඹට පුළුවන්නම් මේ අම්බල මහදර පින්කමට මාවත් සම්බන්ධ කරගන්න කිවවා. ඒ වෙලාව වඩු අයකට කැමැතිවුණා. වඩුව මේකට උපායක් කල්පනා කරලා මෙනි මිහෙම දෙයක් කළයි තමයි මේ අම්බලම කැණි මඩල හැදවා. කලින්. කැනිි මඩල හදලා සුදම්මාගේ ගෙදර ගිහිල අරන්තවා. ඉට පස්සේ අම්බල මහද ඉවර වෙච්ච දවසේ දැන් හෙට මයි වෘත කරන්න තියනෙ අද තමයි සියුලු කටයුතුරගේ නිමා කරන්න තියෙන්නේ ඒ දවසේ, ඩුව ගිහිල්ලා ගමාන වැකට කියනවා හරි වැඩී තමයිුුණේ මංඟු කෝම කටයුට කලා හැබැයි මට කැණි මඩලා හදනමතකුණා දැ කැනිිමඩල හදන පටන්ගතුත් හිටමට මේක බාරදින්නෙ වෙන්නේ හිට මේක බියවෘත කරන්න ලෙබින්නේ. දැන් කරන්නති නික්කම දියයි පුළුවන්නන් මේ ගමි කුහි හරිකමක්නේ මේකට ගැලපෙන කැනිිබඩලත් තියෙනවන අරගෙනඉන්න. දැන් තිස්තුනඇත්තික ගිහිල්ලා ගමි හැම තැනැක්ම බල්න්නවා සදම්මාගේ ගෙදර කැන මටඩලත්තිවනක ගැලපෙනවා. සුදම්මගේ මේක ඉල්ලනව සල්ලි වලට ඇබෑ කියනවා. ඇකනු දෙන්නපේ. ඊට පස්සෙද වඩුුවට ගිහිංකිවෝ අඩුව කියනවා ඕක ගන්න මොකද අපට හදන්න වෙලාවක් නෑ. තොට දං ආය අර පිරිස ගිහිි ඉල්ලුවම ඔක අපට කොහොමර දෙන්න කියලා කියනවා හරි මම දෙන්නම් දෙන්නේ පින් පිණිස පමනයි. මට පින් අන මෝධන් කරනවන මොම දෙන්න. ඉ ඊට පස්සෙදැන් අර පිරිසට කරන්න දෙයක් නෑ ඒ බාරගත්තා ඉතින් අන්න ඒ විදියට තමයි සුදම්ම මෙම්බල මහදනකට සම්බන්ධ වනේ. බලන්න දැන් පින්කරගන්න ඕන කෙනා ඒ උපායශීලීවයි පින්කම් කරගන්න හැටි එකදැන් අපි හැමවෙලාවකම බලන්න ඕන යම් කිෙසි තැනක පින්කමක් වෙනවනං ඒ පිංකම වෙන තැන තමන්ට ප්‍රයෝජනයක් ලබා ගන්න දැන් ගොඩා දෙනෙක් ගෙළඟ තියෙන දුරුවලකමත් තමයි ඉංකමක් ගැන ආරංචයක් කාව්පු ගමන් අපිතුම් පන්සලේ මොකක් කරපින්කම තන්නෝමිහිම පූජාවක් පින්කමක් තියනව කියලා. එමනත තමන්ගේ ඥාතිගෙ දෙරක බන්නක් දන්නව මෙහෙම බනක් තියෙනවා කියලා තමන්ගේ ඥාතිග දෙරක දානය දානයක් තියෙන බව දන්නවා හැබැයි අර ලෞකික සිරිත්තිරිත්වලට වගේ හිතනවා ක අපට කිව නෑනි? අපට හාමුදුරු මතක් කලි නෑනි කෝඒ ඥාති අපට මතක් කලේ නෑන කියලා සමහර කෙනෙක් ඒම මඟ හරිනවා. එක පාඩුව කාටද පාඩුව තවන්ටමයි මඟ දවසකුත් මතක් කරාන්නේ මනුස්සෙඉන්නවා ලොකු ඉඩමක් තියෙන එක ගොඩාක් මෙනිික් තියෙනවා. මේ මනුස්සේ අයින කෙනෙකුට කියන පිරිසට කියනවා ඔයා මෙනි මේ තැන ල්ලමහාරලා මනි් ගන්න. ඔයා මේ තැන ඉල්ල මහාරලා මිනික් ගන්න. වා මේතන ඉල්ල මහාහරලා මිනික් ගන්න එතකොට දැන් වත්්‍ය අයිතිකාරයක් කොටහා බාරදුන්නම ඔහු දැනගන්න ඕන පුළවාන්තරම් මහන්සි වෙලා ඒඉල්ල මහාරලා මිනික් ගන්න. අන්නේ වගේ තමයි පින්ංකමක් ගැන හිතනකොට හිතන්න ඕන. බලන සුදම්ම කොයිතරං උපායේශීලීවද පින්කමට සම්බන්ධඕනේ. තමන්ගේ පාර වහල තිබුණ උපාේශීලිව පින්කමට සම්බන්දධඕනා. මේ? පින්කං කරගන්නවා කියන එක ලෞකික ග කාරණනාත්්‍යක සසඳන්න එපා මොකද පින්කමක් කියන්නේ තමන්ගේ සංසාරයා. පින්කමක් කියන්නේ තමන්ගේ සංසාරයා. මමිකාරණා නනිතර අප පින් උතුට මතක් කරලා දීලා තියෙනවා. ඩැ ද විධය විධ විධ මට්ටමින් තමයි පින්කම්වට දායක වෙන්නේ. හැබැයි තමන්ට අවස්ථාවක් ලැබුණුත් ලැබි අවස්ථාව උපරිමටම පාවිච්චි කරලා ඒ පින කරගන්න. දවසකු තර තත්ක්කරේ දැන් චෛත්‍යය හුණුගානව කියල කිව්වම ගොඩත් දෙනකොට හිත්තනෙන හොුටි කරන් දෙනක තමයි ඒ පින්කමේ තියෙන ලොකුම කොටස කියලා. එමනත්තං හුණු ටිකට සල්ලි දෙනේක තමයි ලොකුම පින්කම කියලා. එකනෙමේ ලොකුම පින්කම. එකක හොට සක්විතරයි. මොකද චෛත්‍යයට පලංචි ගෙනියන්න ඕන. හුණු කඩෙන් ගන්න ඕන. අර පලංචි ගැට ගහන්න ඕන. ඊළකට චෛත්‍යයේ මුලින් ගාපපු හුණුටික කපන් ඕන. ඒගට හොුට එක කවලන් කරල උඩ අරගෙනගිල ගාන්න ඕන. ගාල් ඉවරවෙලා අරත් බැඳපු පලංචයින් කරන්නඕන. ඒ නැවත්ත ගෙනාප ස්ථානවලට බාර දෙන්න ඕන චෛත්‍ය මලුව අතුගාන්නඕනු හෝදන්නඕන පිරිසුදු කරන්නඕන. සියල් ඉවර කරලායිනකට තමයි පින්ගම්මක් කියලා කියන්නේ. නමුතිතින් ගොඩාන කැමති හුණුගන්න සල්ලි දෙන විරයි. තොඩ හිතනවා අපි ප අපි ගොඩක්කයි හිතනවා අපි අහවල් චෛත හුණු ගෑව කියලා. ඒක එකක ොටසක් විතරයි සල්ලි දිනක හැබැයි. සමහර වෙලාවට සල්ලි දෙනකෙනට වඩ හුණුගාන කෙනයිට වඩ උසස් සුග තියකට යන වෙන්න පුළුවන්. එනිසා තමන්ට ලැබෙනවන්න යම් අවස්ථාවක් ඒ ලැබිච් අවස්ථාවෙන් පින්ගතුනි උපරිම ප්‍රයෝජනි ලබාගන්න. සුදම්මඒ විදියට පිංකම කරගත්තා. නන්ද කල්පනා කර අපේ සහෝදරිය උපාශීලිව පින්කම් කරගත්තා. දක්ෂව පින්ංකම කරගත්තා. අපිත් මේකින් පින්කමක් කරගන්න ඕන කියලා නන්ද කල්පනා කරලා, බොහෝ දෙනිෙකුට ප්‍රයෝජනවත් වෙන පිණිස කල්පනා කරලා එතන හැදුවල් විශාල පොකුණ නාන්න එවගේම පැන් පහ වෙන්න පැන්පානය කරන්න පුළුවන්වෙනි විදිර පොකුණන හැදවා. ඉළඟට චිත්‍ර කල්පනා කරා මගේ සහෝදුරියයෝ දෙන්නම පොළුවන් ඉදිරි පින්කමට සම්බන්ධ වනා මමත් කොහොමට සම්බන්ධ වෙන්න ඕන කියලා ඇක ේතනාසලති බිච්චි විශාලීඩමක මෙන්න මේ ගහ නැහැ කියන්න බැරි මට්ටමට වනයක් රෝපණය කරා සියලුම ගස්වලින් පරිපූර්ණ වෙච්ච වනයක් රෝපණය කරා. ඉනට සුජාතා සුජාතා කල්පනා කරා ස්වාමියත් මගේ. ස්වාමියට අයිති දේවලුත් මටයිති. එහනෙති ස්වාමයක් කරන පිනුත් මටනය අයිති ඇයි එහෙනම් මං අමුතුෙන් පින්කම් කරන්නේ කියලා ඇ තමන්ගේ ශරීරයේ අලංකාරේ ගැන හිත හිත කටයුතු කළ කිස්සිම ආකාරයකට පින්කමට දායක වුණේ නෑ. වනම සංසාරය හැටී ඉතිී ඊට පස්සෙදී අම්බලම විවෘත කරා අම්බලම කොටස් තුනකට බේදවා එකක් පොහොසතුන්ට අනිත් කොටස දුප්පත් අයට තවත් කොටසක්වෙන් කරා ගිලං වූ අයට මේ අම්බලම වෙන් කරා. ඊළඟට පින්හතුනි දැන් මෙහෙම කරාම මගමානවකයා අම්බලම හැද ආසන තිස්තුනා. විශේෂ තැනක ආසන තිස්තුනක් හැදවා යාසන තිස්තුන හදල මේ ආසන තිස්තුන බාරදුන මේ තිස්තුන් දෙනාට. බාරදිලොන්ට වගකීමත් පැවරවා ඒ තමයි. කෞවරුහරි ආගන්තුකේ කැවිලමි ආසනයක වාඩියවුණුත් ඒයාසන අයිතිකි නමේ ඇතාගේ පිටින් ඔහුව තමන්ගේ ගෙදරටරගෙන ගිහිල්ලා යාගන්තුකය තමන්ගේ ගෙදර ටරගෙනගෙහිල්ලා. ඔහුට නවා තැන් පහසුකන් දෙන්න ඕවන්ටර් ලෙඩක් වෙලා තියෙනවනම් බිහෙත්තේත් කරන්න කෑම කාලනත්තං ආහාර දෙන්න මෙන්න මේ සියලු වත් පිළිවෙත් කරන්න ඕන. ඉඳදුන් හිටුම් ඇඳුම් පැළදුම් ආහාරපාන ගිලානෝ පස්ථානේ මේ සියල්ල කරන්න ඕන අර ආසනය යිතිකෙනා මේක තමයි දෙමි පින්කන් කරන්නේ ඉළඟට මගමානවකයක් කළේ මෙ අම්බලමි පින්වතන හැදවා එක ගහක් කොබෝලීල කියලෙක ගහකින් ගහක් හිටවල මේ ගහයාට හැදුව ගල් ආසනය ඕනම කෙනෙකුට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න වව කල්ලාසනය ඇැදවා මෙහෙම කරලා මේක ජනතාවට පූජ කර එදි මේ සියල්ලෝම කාලයක් කැනකොට මරණයට පත් වුණ මරණයට පත් වෙලා මගමානවකෑ ගිහිල් ලපදුුණ තෞතිසා දෙව්ලෝට අධිපතිව ශක්‍ර දෙවිය වෙලා ඊලකටට තිස්තුන් දෙනා ගිහි ලිපදුුණා තිස්තුන් දෙනෙක් දෙව්රජ දරුව වෙලා සා දිවිලෝකයේ පාලනය කරන තිස්තුන් දෙනෙක් දෙවරරජවරු ඉන්නම අධිපති දිවියතමය ශක්ක්‍ර දෙවියෝ එනිසා තමයි ඔයි දිවිලෝකෙට තාවතිංස කියල කියන්නේ එමනත්තං තවතිසා කියල කියන්නේ තිස්තුන් දෙනෙක් රජදරුවෝ රජකම් කරන දිවිලෝකෙ නිසා තමයි ඒ නම භාවිතා කරන්නේ. ඊළඟට පෙන්වතුනිමේ අම්බලම කදල පූජා කරපු නිසා යුදුන් හත්සීයක් විශාල යුදුන් හත්සීයක් ස වෛජයන්ති කල ප්‍රසාධයක් මත වුණ යුදුන් හත්සීයක් සේ වෛජයන්ති ප්‍රාසාධයක් මතවුණ ඉළඟට දෙව්ලොව පාරිච්චත්තක කිලක ගහක් පහළ වුණ පරසතු ගහක් ඒ ගහයට පාණ්ඩු කම්බල කියල ශෛලාසනය පහළ වනා යුදුම් හැටක් දිගයි යුදුම් පණහක් පලලයි යුදුම් පහලවක් උසයි හැබැ මෙත විශේෂ කාරණාවක් තියෙනවා ඉහල කොටස මේ ශෛලමය ආසනයක් වනාාට ඉහල කොටස ශක්‍ර දෙවියෝ වාඩි වෙනකොට මදක් යටට එබෙනවා හරියටි අප පිටිගන් කියන කුෂණික් කැල්ලුවගේ ආගේ වගේ තමයි මේ පාණ්ඩු කම්බල ශෛලාසනය තියෙන්නේ ඉහල කොටසවාඩ වෙන කොට මදක් යටට යටවෙනවා.ඉතන සුව පහසු ආසනයක් මේ ආසනය. අපි පින්ගතු දන්නවද ඔය ආසනය මේ ශක්‍රදවියන්ට පහලෝනේ මොන පිංගම කරලදි කියලා. අර එදා අම්බලමී කොබෝලීල ගහක් හිටවල කෙනෙකුට වාඩි වෙන්න ගල්ලාසනය කදපක පින්කම. අන්න ඒ පිණනිසා තමයි පින්වතුනි ශක්‍ර දෙවියන්ට පාරිච් චත්තක කියෙන ගහ පහළ වෙලා ඒ ගහයට මේ පාුන්්ඩු කම්බල ශෛලාසනය පහළ වනේ. අපි පින්වතුම් බලන්ඩකු මිනිස්සුන්ට ඇත්තටම පින්කන් කරන්න සල්ලියෝ නොද කියලා. නිු දැත්තම පිංකංකරන සල්ලි නෙව ඕන සල්ලි තියන කෙනාටුනත් සමහරලාවට පින්කරන්න න්නෙබෑ අවශ්‍ය වෙන්නේ පින්වතුනි ප්‍රඥාව. මිනිසු හිතන විදදියි වෙනස් කරගන්න ඕනෑ. හිතන්නක පින්හොතන කවුරු හර කෙනෙක් අම්බෑටයක් කරගෙන ගිහිල කොහේ හරි තැනක ඕනම කෙනෙකුට ආහාරයක් වේවාකිල අම්ඹ පෙළක් හිටවනවා. එක බොහෝ වැඩෙනකං ඒකට සාතුසප්පයන් කරලා ඒ ගහ වර්ධනය කරනවා ඒ ගහපෝෂණය කරනවා හිතල බලන්නකෝ ඔය අඹගහෙන් අඹ ගෙඩියක් කන කන වාරයක් වාරයක් ගානී තිරිසං සතියක් කෑවත් සමහර වෙලාවට මනුෂ්‍යය කෙවිල කෑවත් ඒ කණ කන්න ගෙඩිය ගෙඩිය ගාන්න කී දෙනෙකොට පින්හොතන පින් සිද්දනාද බන්න. ඒ ගහ හිටෝප කෙනාට කොච්චර පින් සිද්දෙනවාද බලන්න. එක තැමන්ක වේ හිතන විද්‍යයි වෙනස් කරන්න ඕනෑ. ඔය වගේ ගත්තම පිගතුි කොච්චර පින්කන්තියවද කරන්න. මහර පෞ්ග්‍ය සතියත් පැහැදිලිකරි. හිතන්නක තමම් පරිහරණය කරන, වැසිකිලිය පවිතර කරලා තමන් එෙලියට එන්න පොළුවන්නම් ඒක මොන තරම්පිනන්ද. තමන් වාඩිවෙච් ආසනය පිළිවලකට ගිහිල්ල කොහහිහරි තැනක අදාළ තැනක තබලනඒක කොච්චරලු කුපිනත්ද. තමන්ගේ සෙරෙපු දෙක පිළිවලකට යම්කිසි තැනක තියනෙක කොච්චරලු කුපිනද තව කෙනෙකුට බාධාවක් ඇති නොවෙන්න. බලකු සමහර තැනක ගෙදරකට ඇතුලෙෙනකොට? කඩල් සෙර පුදාලා හරි පිළිවලකට තැන්පත් කරලා තිබුණු. මංක මීවත් කුසල්. එක මංකේ හිතන විද්‍යයි වෙනස් කරන්න ඕන. කොයි අඇරි තැක වතුර පිරිල තියෙනවනං ඒතිකෙන් බාධාවක්ෙනව කෙනෙකොට පුළුවන්න්න පින්හවතුන එතරග එක සුද්ද කරන්න. මාර්ගයක යනකොට වලක් තියෙනවනං ඒවලෙන් බාධාවක් වෙනවනං පින්වතුනී පස්්ටිකක් ගිහින්දී ලක්දාල ගල්ටිකක් ගැහින්දී ගෙහින්දාලා ඒවල වහල එතන කෙනෙකුට යන්න පහසුකම හදල දෙනෙක කොච්චලොකු පිනත්ද. බන මේම පින්වතන හිතන විද්‍යයන වෙනස් කරන්න ඕන. බන මේ එක්ක ගහක් යට ගල්ලාසනයක් හදලා කෙනෙකුට වාඩි සුව පහසුවේ විවේකීව වාඩිවෙන්න පුළුවන් කියලා. ඒ හිතපු පිනට. න ලබි් ලාබය ඒක මං අපේ පින්වොතට කියන්නේ ඔය මොනොවාහර ගුණධරමයක් තමන්ගේ ජීවිත එකතු කරගන්න. මං එකයි කියන්නේ ඔය ගුණධරමවලට ඒ කාන්තෙම පිංවොතුන ඔබට සභා වදහම සලකනවාමයි මොනවාහරි පැත්ත අපේ පංවතුන්ගේ ජීවිතය පොරුදු කරගන්න හොඳ ගත්ති ගුණයක් අන්‍යායට යහපතක් වෙනයි මොනවාහරි ගතිගුණයක් මොනවාහරි ගුණධරමයක් තමන්ගේ ජීවිතය තුළ වඩා ගන්න එක දිියුණු කරගන්න. වැඩ කරන ආයතනය තුළ මං අවංකවමි වැඩකරන ආයතනය තුළ රස්සාාව කරනවා. මං කවද්ධාවත්මි ආයතනයට නිසා ආයතනයට මගින් හානියක් වෙන්න දෙන්නේ. වෙලාවට මං ආයතිනයට ඇනවා විලාවටේ කටුතුරික මම කරනවා ආයතනයට මගින් යම්ස්කිසි සේවයක් වෙනවනං ඒකමං හරියට කරනවා. සමහර ඇත්ත ඉන්නවන කරන්නම් බල වැඩ කරනවා. බලනක පින්හතනී පින්වොතුන්ගේ ජීවිතවලට යහපතක් වෙනි නෑ අනාගතියට. බොහෝ ජීවිත තියෙනවා පින්වතනී හැම දාමික්කම තැනෙම නැත්තං ඉන්නතැනෙ පහලතැනකට ඇයි ඒ සවභහවදහමින් ලැබෙන්න්නවඕන ආශිරුවා දේකිනාට ලැබින්නේ. ඔබ තමන් අවංකව තමන්ගේ කොටස තමන් ඉටු කරන්න තමන්ට තියෙනවන යම්කිසි වගකීමක්. ඒ වගකීම ඔබ හරියට ඉටු කරන්න සමාජයට. ඔබට ඒ කොයිහරි පැත්තකින් පිින් උතුරින් ගමම් පාරක් පෑදිෙනවා ඔබට යහපත් ගමනක් යන්න දියුණුවට යන්න. බලනකෝ මගමානුවක යමනුවදකරේ කකුලෙෙන්? දවසක් පොඩි තැක් සුද්ධ කරගත්ත බරනෝ. ඒ ඒ ලක්ෂණය දැන් මගමානවකේක ළඟ තිබිච්ච පුරුද්දක් නෙමේක කොහැරි තැකට වැඩ කරන්න ගියාම එතන පොඩ්ඩා සුද්ධ කරලම වාඩි වෙන්න තැන හදාගන්න. දිී බරණොකෝ ඒ හිතපු සිතුවිල්ල බලනකු මගමානවකේ කොයි බගේ තැනකටගෙන ගියාද. දැන් අද අද පින්වතුනි දෙදවුලුවට සක්ක දෙවියෝ වෙලා තුන් කූට හැට ලක්ෂ්‍ය කෞෂවිඳිමින් බලනොක අද විරාජමමානව දෙවු වැඩින් හැටි. බැ හිතපු විදේ වෙනස් කරපු නිසානිේ. එනිසා පංහතුනි අපේ පින්ංවොතුනුත් අන්නේ වගේ මොනොවාහරි ගුණධර්මයක් තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න. මොනොමහරි කොසලයක් තමන්ගේ ජීවිතය තුළ වඩාගන්න මංහැම දාහම බුදුන්වඳිනවා. මංහැම දාම භාගතු වහන්සට එක පැංවීදුරුව කරිපූජ කරනවා. මම මගේ ජීවිතේ ගියත් මං පන්සිිල් පද පහෙන් එකක්වත් ම කඩ නිනේ. මෙෙම දියුණු කරගන්න. දැ මික හොඳවස්ථාව තමයි දැ ඔක්කොම ගිහිල්ල දෙවලවවිපොදුනා ශක්කරවියෝවනා මගමානවකයා අර තිස්තුන් දෙෙන තිස්තුන් දෙනෙක් රජ දරෝනා. ඊළඟට සුදදහම්මා දිව සභාාව කල විශේෂ දිව සභහප පහලොන මට දැන් මේව විස්තර ගොඩාක් තියෙනව ඇත්තරම දැන් මහාහනිධාන සූත්‍රෙම තෞතිසාදිවිලෝකේ පිළිබඳ හරි ලස්සන විස්තරයක් තියෙනවා. එ ඒ ොට සමතන්ට එකතු කරගත්තෙන ඇත්ති මේ දේශාවතාවට දීර්ගවෙන නිසා. ඒකොට සත් අතර හර ලස්සන අප ඉදිරි දවසක යම් ධහරම කාරණාවක් ඒකොට සස්ශ්‍රවණය කරමු. නොවත් මට අද අප පෙන් ඔොත්තට කියාගන්න ඕනකම තිබුණේ යහපද්ධේ කලොත් සභාව දහම තමන්ට කොහොමට සලකන්න කියලා.කො වයිදිවිලෝක පහල වෙනවා සුදම්මා දව සභාවගෙන සභාවක්. ඒට අධීපතිවෙන සුදම්මා අර බිරිඳ. වලොව ඉතිනවා සුදම්මධිව සවාා අධිපති වෙලා. ඉළඟට මේ නන්දන කියල පොකුුණක් පහළ වෙනවා. ඒ නන්දන පොකුුණට අධිපති වෙලා නන්දා ඉපදිනවා. දෙව්දුවක් වෙලා. ඉළඟට චිත්‍රලතා වනය කියලා සියලුම මේ උරුක්ෂවලින් රක්ෂ විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් විශාලවනයක් පහළ වෙනවා. ඒ වනයට අධිපති වෙලා ඉපදන චිත්‍රා චිත්‍රලතා වනයටට අධිපතිවෙලා ඉපදි චිත්‍ර දෙවදක් ැටේට. ඒටර සල්ලිවලට වැඩකරපු වඩවා හැබ අවංකව කලා සල්ලිවලට වැඩකරපු වඩුවා. බන ඒ කොට්ටස අවංකව කලායි වඩුවා. අම්බල මහදන් ඒ අම්බලම හදපු සල්ලිවලට වැඩකරපු වඩුවක් තමයිගිහි ලිප දෙන්නේ විශෂ්ම කරම දීවිය පුත්තරය වෙලා. සල්ලිවලට වැඩර හැබ අවංකව කලා කටයුත්ත. එ ස ිෂම කර දදිී පුත්‍රර වෙලැ එපදන. න ප නත ොචර ද ටික් ලබනද ැබමත විශෂ කොටක්තින ල ංක අ සුජාතා ගිහිල් ලප දෙන්නේ කිකනයක් වෙලා ඇය කෝම් පින්කර කන ගිය දනර මිනිස්සු ඇදපු ඇත් ගිහිල් ඉපද ඒරාවන හස්තතිරාජය වෙලා ගෙවල්ගානය මිනිස්සු ඇදපු ඇතත් ඉපදනවා ඒරාාවන හස්ති රාජය වල කියන්නේ දිවිලෝක්‍ය තිරිසන් සත්තු නැහැ ඒරාාවන දිවපපුත්‍රය වෙල ඉපද දෙෙන්නේ නමුත් රජුගේ අවශ්‍යතාවයට හස්තිරාජයෙක් වෙනවා. ඒරාවන හස්තරාජය පිළිබඳවත් විශේෂයෙන් ධර්මය ලොකු විස්තරක් සඳහන් කල තියෙනවා ඉති විශේෂ දිවවිපපුත්‍රෙක් වෙලා ඉප දෙෙන ඉතින් ඒ දිවිපපුත්‍රයට ොළුවන් හස්තිරාජයා වගේ ස්වරෝපය මවාගන්න රජුග අවශ්‍යතාවයට එහෙම හැදෙනවා. න සුජාතා ගිහි ලිපදෙනවා කකනයක් වෙලා. දවසක් ශක්‍රදිවීම මේ බලලා සුජාතාවගලකට ගිහිල්ලා. සුජාතට කකන වරගෙන් යනවා දිවිලෝකට ගිහිල් අර කලින් හිටපු බිරිින්දෑවර ක්කුම් පෙන්නල ඔුන් දින සැප සම්පත් පෙන්න්නලා ශකදවි අහනම සුජාතාගෙන් කැමති දිවිලෝකට එන්න කියලා කැමති කියනවා. එන්නන් ගිහිල්ලා සිල් රකින කිව්වා. එකකනට රකිනැති න එකව සිල්පදය ඇතමයි, ප්‍රාණගාතින් වලකින එක. තිය ඇ ප්‍රාණගාතින් වලගෙන සිික්ෂාපදයේ රැක්කා එකයන්නේ පොක්කුණ ලගේ දෙගෙන. මරිච්ච මාල්ලු විතර ඇරගෙන ආහාරයට ගන්නේ මරල කන්නිනේ. එ මෙනි මේවිදියට පින්වතුන මේ කෙකනට මාලු අහවෙන හරි දුර්ල බයි. මකද මැරිච්ච මාලුවයෙක් නිගන්න ආහාරයට. දවසක් ශක දෙවියෝ මැරිච්ච මාලුවයකගේ වේශයක් කරගෙන පොකුණාසරට වෙලා ඉන්නවා මේ කෙකනියගේ සිල් පරිීක්ෂා කරන්න. අවංකව සිල්ර කිනම දෙ කියල බලන්න. ති ඉන්නේ. කකිිකනය මරිච මාලුවෙක් කෙි හිතට ලංවෙන කොට මාළුව කරන්න ටිකක් දඟනවා. එතකොට තම් පනතියනවකිි යනවා. ආයිමත් ටිකවෙලාකින් දෙැම්මල්ලෑ ඇති කෙල හිතලේෙනවා ආයිමත් දංගනවා ආයිත්ති යනවා. ඇති ශකර දෙව නැවත තමන්ගේ ස්වරෝපය මවාගැෙන කියනවා මම ශක් දෙවිඳ නුබේ සිල් පරීක්ෂා කරන්නේ මම්‍යියාව කියල කියනවා. එකන බාධ හම්‍යවත් සිල් පද කඩා ගත්ත නෑ. ඉතින් ආහාර ලැබීමේ දුස්කර බව නිසා කෙකනිය මරණයට පත්වෙනවා. ිහිල්ලිපදිනවා මනුෂ්‍ය ලෝකයේ දුක්පත් පැල්පතක. ඉතිං ශක්‍ර දෙවියෝ ඒ දුපපත් පැල්පති ඉබ්බදිච්චයි කාන්තාවටත් ගිහිල්ලා බොහෝ ආබරණ රත්තරංා දීදීවල්දිනවා ඒ ජීවිතත් සැපුවත් කරනවා ඒ ජීවිතය සිල් රැකලා මරණයට පත් වෙලා අසුරු ෝකේ අසුර දිවිය කණ්ඥ්‍යාවයක් වෙලා උපදිනවා. ඇති පස්සේ ශක්‍ර දෙවියෝ එතනට කියල බලෙම්ම වගේ තමයි ුජ අසුර කඥ්්‍යාව අරගෙන තෞතිසා දිවිලෝකට ඉන්නේ. ඉතිහෙමැවිල්ලා ඇය තමන්ගේ අග්‍ර භහර්‍යාවකොට තමන්ගෙ ලගේ ඉන්නව ඉතිං හැම තැනකම මේ ශක්‍ර දෙවියෝ යනවනං. ඒ යන සෑම තැනකමම සුජාතාව වරගෙන යනවා. ති අර ලඟින්ම් හිටපු බිරිඳ නිසා තමයි අසුර් සුජාතාන මසුරකණ්්‍යාවයක් අක්ද මහිෂිකාව කොට ගතු නිසා තමයි සුජම්පති කියලන් මර්ථනාමයකින්. සක්ද දෙ විඳන් ආමාමන්ත්‍රණය කරන්නේ. ඇති බලන්න දැන්ඒ සුජාතාවත් ඒ විදියටට පින්වතුන දීවිලෝකට ගිය සිල් රැකප නිසා. එනම් ගුණධරම රැකගන්නව කියන එක ගුණධරම තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගන්නවා කියන එක කොයි තරම් පින්ංහවතුන් ලාබදද කියලා අපේ පිංවතුන් හිතට නගා ගන්න. එනි අපේ පින්වතුම් පුළුවන් තරන් තමන්ගේ ජීවිතය තුළ යම් යහපත් ගුණ ධර්මයක් තියෙනවනන් ඒව දියුණු කරගන්න. සප්ත ෘුත පදබල බලන්නක දැන් ශක්‍ර දෙවියන්ගේ ළඟතිබිච්ච. ජීවිතයේ තියෙන තාකල් දිමවපියෝ බලා ගත්තා. පන තියෙන තාකල් දිමවපියෝ බලා ගත්තා. ඉළඟට වැඩිහිටියන්ට ගුරුවරුන්ට ඉතාම හොඳින් ගරු කලා. මේව තමම යහපත් ගුණ ධර්ම. වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගරු කරා. වැඩිහිටියන්ට ගරු කරා ගරුවරුන්ට ගරු කරා. මන්ඟගෙන් වෙෙන්න්නෝන යම් උපස්ථානයක් තියෙනවන ඒවත් කලා. ඊළඟට මේ මුරුදු වචන කතා කලා. හැම වෙලාවකම කිසි කෙනෙකුගේ හිතරිදන වශන කතා කරේනේ මුරුදු වචන කතා කරා. ඊළඟකා අරණාව තමයි කේලං කිව්වෙන. කිසිම කෙනෙකුට තවත් කෙනෙකුගේ දෙයක් තවත් කෙනෙකුට ගිහිල කිවෙන. ති ඒකත් විශේෂ ගුණධර්මයක් දැන්. මේ වගේ දේවල් තම තමන්ගේ ජීවිත තුළ වඩාගත්තො දැම්මි හතමොහෝ එකින් එක හරි දියුණු කරගත්තොත් පිහතුනි කොච්චර වටිනවදි කල බලන්න. ඊළඟට මසුරුමල නැති කරලා දන්දුන්න. දන්දුන්න මසුරු මල නැති කරලා. එවගේම තමයි හැම්ම වෙලාවකම සත්‍ය ප්‍රකාශ කරා, අසත්‍ය ප්‍රකාශ කරේනෑ සත්‍යම තමයි ප්‍රකාශ කළේ. එවගේම තමයි කිසිම කාරණාවක් නිසා කිපුනෙනේ තරහගත්තනේ? හැම ොහොතකම මෛත්‍රරිසාහගතව තමයි කටයුත්තු කරේ. ඉමිනි මේ වගේ දේවල් වුුණත් පිංහතුන බලන්න තම තමන්ගේ ජීවිතතුළ පුරුදු පහුණු කරගත්තොත් ඒ කොයි තරම් ලාබයද්ද කියලා අපේ පිංහවතුන් හිතට නගාගන්න. එම නං අද මේ දේශනාව මම විශේෂයම දේශනා කළේ එක හේතුවක් තමයි, තම තමන්ගේ ජීවිත තුළ යම් ගුණධරම දියුණු කරගත්තොත් ඒ ගුණධරමවලට සභහවදහමින් කොයිව ගැනු ග්‍රහක් ලබෙනවාදකෙන කාරණාව අපේ පින්වතුට වටහලා දෙන්න එහමනං දේශනාාවට තිබෙන කාලෙවෙලාව නිමාවට පත්වෙලා තිබෙන නිසා. අපි මේ දේශනාවමතිකින් නිමාවට පත් කරනවා. තත්දවසමි උතුම් සදහම් දේශනාව මේ විද්‍යර දේශනා කරවන්නට මුළු මහත් ලෝකයාටම මේ දේශනාව ශ්‍රවණය කරන්නට. අද මේ උතුම් පුණ්ඥවන්ත දේශනාවේ දායිකත්වගෙන කටුතු කරුන් ලබන පින්වතුන්ට අපි පින් පෙ අනමෝදං කරනවා. දේශනා දායිකත්ය දරන්නේ කසුන් වික්‍රමරත්න මහත්ම ඉමල්කා කෞශල්ලයා මහත්මිය රයන් වික්‍රමරත්න පුතුනුවන් කියන මිනිමේ තුන් දෙෙන විසින්. බලාපොරොත්වනා විශේෂයෙන්ම තමනමි මියපරලෝ ගියපු සංසාරගත සියලු ඥාතීන්ට පිින් පෙත් අනමෝදන් කරන්නට. තෙමනං අපේ හැම දෙනාටම පිින් පෙත් අනුමෝදන් කරමු ඒහැම දෙනාගේම සසර ගමන සුවපත්වේවා. ්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධවේවායි අපි සාධෝ කියයා පිගන මෝදන් කරමු. වගේම දෙපාර්ශවයේම සුජීවව සිටින මවපියන් හැම දෙනාටමත්. එවගේම තමන්්‍යාදරණය පුතුනුවන්ටත් ආශිරවාදය කරනවා. තිගේ නැපින්වන්ත දෙපල තන්ගේ දෙපාර්ශවයේ දෙමවපියන්ටත් එවගේ මාධදරණීය පුතුනුවන්ටත් මේ වෙලා ්‍යාශිරවාදය කරනව අයින් විික්‍රමටත්න පුතුනුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවේ ැබේවා. කායිකමානසික සෝපත් භහවේ ලැබේවා, කරගෙනියන් ලබන සිලු කටයුතු සාර්ථක වේවායි දරුවාගේ අනාගත ජීවිත යහපත් පේවා. අනාගත යන ගමන කිසිම බහදාවකින් තොරව සාර්ථකව ඒ ගමන්ම ගමන් කරන්නට ශක්තිය දහිරිය ලැබේවා කියලා. අපි මේවෙලාවේ ආශිර්වාදය කළ සෙත් ප්‍රාර්ථනා කරනවා. එවක්ගේමන් දායිකත්යේ දරු කසුන් මහත්මටත් තිමල්කා මහත්මියයටත් නිදුක් නිරෝගේ සෝපත් භහවේ ලැබේවා. ඕනුන්ගේ සිත්සතන්බල පවතින සිලු යහපත් බලාපොරොත්තු ප්‍රර්ථනාසියල්ල සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කායික සුවපත් භාාවය මානසික සුවපත් භාාවයල් ලබන්නට මී සියලු කුසල් ඒ ඇත්තන් අනුමෝදැන්වේවා කියලා අපි ආශිරුවාදේ කරනවා. ලඟා කරගතු සියලු කුසල ධර්මියන්ගේ බලින් ඔබා ප හැමදිනාටමත් කෙටිම කාලයකින් පහසුමාආකාරෙන් සුක සහගත ප්‍රතිපදාවං උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානි සංසධර්මය පාරමී ධර්මියයක්ම වේවායි. සාධූ සාධෝ සාධෝ කියාපී ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා. පnyaන්තඟනුමෝදත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං, චිරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාභකං.